දවසක් අපේ බිම්බිසාර රජුරෝ රාත්‍රී සිහිනයකදී අයාගේ මියගිය ඥාතීන්ව දකින්නට ලැබුණා. ඒ මියගිය ඥාතීන් බොහෝම පීඩාවට පත් වෙලා තමයි බිම්බිසාර රජුරෝ ඉන්නව හීනෙන් දැක්කේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව විමසුවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බිම්බිසාර රජුරුවන්ට තමන්ගේ මියගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුදැනු මත මියගිය ඥාතීන්ට පින් ලබා දුන්නට පස්සේ ඒ මියගිය ඥාතීන් සියල්ලෝම පින් අනුමෝදන් වෙලා සුගිත මුදිත භාවයට පත් වුණා. අපි බුද්ධ ශාසනයේ පින්කම් කිරීම නිරන්තරයෙන්ම සිදු කිරීම කරනවා. ඉතින් මේ පින්කම් අපේ ජීවිතයේ ශස්ත්‍රීකවත් කරන්නට උපකාරී වෙනවා. අපි පින්කමක් සිදු කරනකොට ඒකය කරන කුසලය එමත් නැත්නම් පින අපි ඊටාම අවබෝධයෙන් යුතුව සිද්ධ කරන්නට ඕනේ. සූත්‍රාන්තර ක්‍රමයට අනුව නම් කුසල් සහ පින් කියා කොටස් දෙකක් විග්‍රහ කෙරුවත් අභිධර්ම ක්‍රමයට අනුව නම් කුසල් පමණයි දක්නට ලැබෙන්නේ. කොහොම නමුත් අපි විසින් පින්කම් කරනකොට ඊටාම සතුරු සහගත සිතින් යුතුව පින්කම් කිරීම සිද්ධ කරන්නට ඕනේ. ඒ වාගේම ඒ යම් දෙයක් පූජා කරනකොට ඊටාම සෝමනස්ස සහගත සිතිනොත් කර්ම කර්මඵලය අදාහගෙනත් අපි විසින් පින්කම් කිරීම සිද්ධ කරන්නට ඕනේ. ඒ වාගේම පින්කමක් සිදු කරාට පස්සේ අපි පින් අනුමෝදන් කිරීමක් සිද්ධ කරනවා. අපි පින්කම් අනුමෝදන් කරනකොට එක කොටසක් තමයි අපේ මියගිය ඥාතීන් උදෙසා ඒ වගේම දෙවියන් උදෙසා අපි පින් අනුමෝදන් කිරීම කරනවා. ඒක එතෙන්දී අපි භාවනා වඩලා මෛත්‍රී භාවනා වාදී වඩලා ඒ වගේම ඒ රැස් කරගත් ආ වූ සියලුම කුසල් තමන්ගේ ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිත් ක්‍රමේ තමයි අප විසින් පැම්වත් කර පැම් වාදනයකට පැම්වත් කර මියගිය අය උදෙසා පින් අනුමෝදන් කිරීම අපි විසින් පැම් වැඩිම ඔස්සේ අපි පින් අනුමෝදන් කිරීම සිදු කරනු ලබනවා. ඉතින් ඔය විදිහට අපි තමන්ගේ අම්මට තාත්තට ගුරුවරුන්ට ඥාතීන්ට මියගිය අයට දෙවියන්ට සියලු සත්ත්වයන්ට අපි විසින් පින් අනුමෝදන් කිරීම අපි සිද්ධ කරන්නට ඕන. සේසෙම පින් අනුමෝදන් කරනකොට අතීතේ මෙන්ම මේ භවයේ විතරක් නෙවෙයි අතීත ආත්ම භාවයන් වල අනන්ත සංසාරයේ ආත්ම භාවයන් වල සිටින තමන්ගේ ඥාතීන්ට අපි පින් අනුමෝදන් කිරීම සිද්ධ කරන්නට ඕනේ. මේ සියලු ලෝකයේම සත්‍යය සැපයට පමුණවන දෙයක් තමයි මේ පුණ්‍ය විපාක කියලා කියන්නේ. යම් දුක කරදරයක් අපිට විපාක ලැබෙනවාද ඒකට හේතුව පාප කර්මයන්ගේ ප්‍රතිවිපාකයන් කියලා අපි දැනගන්නට ඕනේ. එනිසා හැම මොහොතක්ම සැපවත් වෙන්න නම් අපි වැඩි වැඩියෙන් පින්කම් කරගන්නට ඕනේ. පින්කම් වැඩි වෙච්ච තරමට අපේ ජීවිතයේ පුණ්‍ය විපාකවල වලින් බහුල වෙනවා. ඒක පුණ්‍ය ගංගාවක් වෙනවා. සැපවත් වෙනවා. එනිසා පින්කම් කිරීම අපේ ජීවිතයට අතිශයින්ම වැදගත්. තෙරුවන් සරණයි.